ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයට පසුගිය ජනවාරි 1 වෙනිදා දරුණු භූමිකම්පාවකින් බලපෑම් මෙල්ල වුණා. මින් විපතටපත් වූ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සනීප ආරක්ෂක පහසුකම් මෙන්ම උණුසුම් ශ්‍රී ලාංකික ආහාර, සුප්, තේ, පිරිසිදු පානීය ජලය සහ සහන පහසුකම් ලබා දීමට අපේම ශ්‍රී ලාංකිකයින් පිරිසක් සූදානම්ව සිටිනවා. ඒ ඊයේ අද සහ හෙට යන දින තුන මුල් කරගනිමින් ඉෂිකාවා ප්‍රාන්තයේ සංචාරයක නිරත වෙමිනුයි. එමෙන්ම මෙම සංචාරයේ අතරතුරු ඉෂිකාවා ප්‍රාන්තයේ ඇති ඉප්පොන්සුගමචී වෙළඳසැලට ගොස් එහි භාණ්ඩ මිලදී ගැනීමටද ශ්‍රී ලාංකික පිරිස අමතක කළේ නැහැ. ඒ පීඩාවට පත් ජනතාවට සහෝදරත්වයේ දෑත් දිගු කිරීමක් ලෙසයි. මෙම සුවිශේෂ අවස්ථාවට ජපානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමේ සභාපති ෂින්පෙයි මට්සුෂිටාද සම්බන්ධ වුණා. ඔහු මාධ්‍යයට පළ කළ අදහස් සිංහල බසින් ඉදිරිපත් කළේ ජපානයේ කොන්සියුලර් ජෙනරාල් සුනිල් ගමගේ. සුමාත්‍රා භූමිකම්පාවෙන් විශාල සුනාමියේ දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් මරණයට පත් වුණා, ජීවිත සත්‍යයට පත් වුණා. ඒ වෙලාවේ ජපානයේ ඉස්සෙල්ලාම ගිහිල්ලා ශ්‍රී ලංකාවට උදව් කරා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ආර්ථික ගොඩගැනීමටත් පියවරට අපි උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රජය සමග ජපාන රජය සම්බන්ධ වෙලා ඉදිරි ආර්ථිකය ගොඩනැගීමට අපි උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තානාපති කාර්යාලය සංවිධානය කරද්දී මම ජපාන් ජාතිකයන්ට කිව්වේ අපි එන්නේ කෘතඥතා මෙහෙවරකට කියලා. අපි දන්නවා ජපානයේ අවුරුදු ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවට මුල්‍යමය වශයෙන් සහ අනිකුත් වශයෙන් අපිට ශිෂ්‍යත්ව ලබා දීලා තිනවා. අපේ ව්‍යාපාරිකයන්ට මෙහි ඇවිල්ලා ව්‍යාපාර කරන්නට අවස්ථාව ලබා දීලා තිනවා. ඒ දෙ මේ සියල්ලටම ගරු බුහුමන් දැක්වීම වශයෙන් තමයි මේ ඉන්න දුෂ්කර අවස්ථාවේදී ඔවුන්ට යම් සහනයක් දෙන්නට තමයි අපි දුරකතර ගෙවාගෙන විශාල පිරිසක් තමන්ගේ ධනය, ශ්‍රමය, ඒ වගේම කාලය වියදම් කරගෙන මෙහි පැමිණෙලා මේ අවස්ථාව අපිට ලබා දෙන්නට කටයුතු සිදු වුණේ. ජපානි ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරාගේ මග පෙන්වීම යටතේ සංවිධාන කළ මෙම සත්කාරය සඳහා විවිධ ප්‍රාන්තවලට අයත් ව්‍යාපාරික සංගම් කිහිපයක සමාජිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මෙය ජපාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පවුර තව තවත් ශක්තිමත් කිරීමට මනා පිටු බලයක් වනු නිසැකයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.